හිතාමිට්ටු. අද දවසේදී ජනතාවට බඩුත් කෙහෙලියට අපත් ලැබුණු සිද්ධියක් මාලිගා කන්ද උසාවියෙන් වාර්තා වුණා. අද දවසේදී මාලිගා කන්ද විනිසුරුතුමා නියෝග කරා කෙහෙලිය රබුක්වැල්ල රුපියල් ලක්ෂයක අපයක් මත මුදා හරින්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔහුට තව පුද්ගල අප දෙකක් නියම කරා. එක පුද්ගල අපේක වටිනාකම මිලියන් 5ක් හැටියට තමයි දැක්වි. ඒ වගේම තවත් සැකකාරව දෙන්නෙකුට අද දවසේදී අප දුන්නා. මෙට්ටෝර්නි මිනිස් ජීවිත 100ක විතර ඝාතන වලට හවුල් වෙලා හිටපු කෙහෙලිය රබුක්වැල්ල කෙනේ මිනී මරුවට අද දවසේදී මහේස්ත්‍රාත් උසාවිය මගින් අප නියම කරා. නීතිපති දෙපාර්තමේන්තුවේ තොත්ත බබා සංකල්පය මේකට බරපතල ලෙස බලපෑවා. නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම විශේෂම පවතින පාලකයන්ගේ ජංගි අපුල්ලෙනක පුරුද්දක් විදිහට කරගෙන ගියා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන් මහේස්ත්‍රාත් උසාවිය දක්වාම නිරන්තරයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න කාලකන්ණි කරගෙන යන කාර්යය. අද දවසේදී කෙහෙලියටත් ඒක වාසියට හිටියා. රනිල් නිරන්තරයෙන්ම කියනවා තමන් කිසිම හේතුවක් උඩ අධිකරණයට ඇඟිල්ල ගහන්නේ නැහැයි කියලා. කොහොම වෙනත් අද දවසේදී මහේස්ත්‍රාතුමියට ඇඟිල්ල ගැහුවා කියලා තමයි උසාවියේ හිටපු සමහර නීතිඥවරු පෙන්නලා දෙන්නේ. පෞගේ කාලය පුරාම කෙහෙලිය රබුක්වැල්ල බොහොම කරදරයක් නැතුව බන්දරාගාර රෝහලේ සුපිරි සැප විඳිමින් තමයි හිටියේ. ඒ විතරක් නෙමෙයි කෙහෙලියගේ නිල වාහනය අද දක්වාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරලා තිබිලක් තිබුණේ නැහැ. කෙහෙලියගේ දුව ජීවත් වුණේ කොළඹ නිල නිවසේ. ඒ වගේම මොහොත තවත් නිල නිවසක් ආණ්ඩුව දීලා තිබුණා. මේ කිසිම දෙයක් කෙහෙලිය රබුක්වැල්ලගේ අමතිකම අහිමි වුණාට ඔහු රිමන්ඩ් වුණාට ඔහුට අහිමි වෙලාවත් උන්ගේ පවුලට අහිමි වෙලාවත් නැහැ. සත්‍ය වශයෙන්ම පවුගේ කාලය පුරාම රනිල්ලුත් රනිල්ගේ මේ නීතිය ක්‍රියාත්මක කරන කාලකන්ණි හැතිකරයත් කළේ කෙහෙලිය නිරන්තරයෙන්ම කොට් එකේ දාලා හුරතල් කිරීම. ඒ නිසා කෙහෙලිය රබුක්වැල්ල පහුගිය දවස්වල බොහොම කරදරයකින් හිරියරකින් තොරව සැපසේ හිටියා වගේම අද දවසේදී අපි හැමෝටම කොකා පෙන්නලා නීතිය දෙවගණක් දූෂණය කරලා අධිකරණයෙන් එළියට ආවා. සාමාන්‍ය මිනිමෙරමක් කරපු එකකට මොන හේතුවකටත් මහේස්ත්‍රාත් උසාවියේදී අප හම්බු වෙන්නේ නැහැ. අප ගන්න ඕනේ මහා අධිකරණේ. හැබැයි කෙහෙලිය රබුක්වැල්ල කෙන මිනිමරුවට මේ වනතුරු මිනිමෙරම චෝදනා ගොනු කරලා නැහැ. ඒ නිසා කෙහෙලිය රබුක්වැල්ල කෙන පාහර කාලකන්ණියා අද දවසේදී මහේස්ත්‍රාතුමියගේ අපයක් මත එළියට ආවා. මිත්‍රෝනි නීතිය තියෙන්නේ අපිට රකින්න, උන්ට උල්ලංඝනය කරන්න. මේක තමයි අපේ රටේ තියෙන කාලකන්ණි තත්ත්වය. මේ කාලකන්ණි තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව හරි විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට. අන්න ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට මිත්‍රෝනි අරුණ ජයග්‍රහණ නැමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.